How many are you now? संबंध अभी अरे अभी पूते पाड़ नमत अभी साकाचा करके ना मैं अभ्यास है उत्तर दी के नहीं थी कौन दसुनी दसुनी तो कट हाथ वेड़ी रात संख्या आरोहण पीलोट पीहिटी संख्या रटा विन होते किए दिवे उत्तर देने देखें पटांगे प्रथम संख्या आरोहण पीलोट पीटन संख्या रटाव දෙක 3 5 7 තව තියෙන හින්දා ඩොට් තුනත් අන්න හරි මේ විදිහට එන්නේ බොහොම හොඳයි පුතා ඊළඟට අවස්ථාව දෙන්නේ ප්‍රශ්න අංක 3ට අපි එන්න හදන්නේ පුතේ ප්‍රශ්න අංක 3ට ප්‍රශ්න අංක 3 මට උත්තර දෙන්න සෙනාත් සෙනාත් පුතා උත්තර දෙන්න සෙනාත් කතා කරන්න प्रकाश अभ्यास दिगट में තුන්වෙනි එක සංඛ්‍යා රටාවක 10 වෙනි පදයට තවත් සංඛ්‍යා රටාවක 10 වෙනි පදයට පදයට අසමාන නම් එම සංඛ්‍යා රටා දෙක අසමාන වේ. සංඛ්‍යා රටාවක 10 වෙනි පදය
තවත් සංඛ්‍යා රටාවක 10 වෙනි පදයට අසමාන නම් එම සංඛ්‍යා රටා දෙක අසමාන වේ. මොකද කියන්නේ? සර් ඒක හරි. ඒක හරි. ඒ කියන්නේ සංඛ්‍යා රටා දෙක සමාන වෙනවා නම් සෑම පදයක්ම එකිනෙකට සමාන වෙන්න ඕන. සෑම පදයක්ම එකිනෙකට සමාන වෙන්න ඕන. නේ? ඉතින් මෙතන 10 වෙනි පදයේ තවත් එක 10 වෙනි පදයට සමාන නැහැ කියන්නේ එතන සංඛ්‍යා රටා දෙකේ අසමාන බවක් තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට ආවා එහෙම තමයි පළවෙනි අභ්‍යාසයේ දුවල පුතලා හරි වැරද්ද දාගන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. සංඛ්‍යා රටාවක පොදු පදය අපි සාධාරණ පදයේ ගොඩනගන විදිය ඊට පස්සේ සාකච්ඡා කරා. පුතාලට මතක ඇති දෙකේ ගුණාකාර රටාව ගැන අපි සාකච්ඡා කරා. ඊට පස්සේ එකෙන් අපි ගැටළු විසඳුවා. තුනේ ගුණාකාර රටාවට අපි ආවද දුවේ පුතේ? තුනේ ගුණාකාර රටාව? Yes. නෑ සර්. ආ දෙකේ ගුණාකාර රටාව විතරද අපි සාකච්ඡා කරේ? ඔව් සර්. ආ හා හා හා. අපි එහෙනම් අපි එතන ඉඳන් අද දවස ආරම්භ කරමු. පුතාල දෙවෙනි අභ්‍යාසයත් කරාද? දෙවෙනි අභ්‍යාසය? ඔව් සර්. ඕනේ අපි එක ගැටලුවක් කරමු. ඔව් සර්. ඔව් සර්. ඔව් කරන්න පුළුවන් හැකියාව තියෙනවා පුතේ. ගිය සතියේ කරපු ඒවයි. අපි දෙකේ ගුණාකාර රටාව සාකච්ඡා කරපු හින්දා හරි කමන්නේ. එහෙනම් අපි දැන් පටන් ගමු. ලියන්න දුවේ පුතේ තුනේ ගුණාකාර රටාව කියලා මාතෘකාව ලියන්න. අපි තුනේ ගුණාකාර රටාවත් අපි සාකච්ඡා කරලා මගේ රවුටරේ ප්‍රොබ්ලම් එකලා මාව ලියුණා සාමුකුල් ලියුවේ නේද? නෑ පුතේ අපිත් පොඩ්ඩක් ලියුණා. අමගෙත් එකපාර පවර් කට් එකක් ඇවිල්ලා දැන් දැන් තමයි සම්බන්ධ වුනේ. හරි? අපි අභ්‍යාසයේ තමයි සාකච්ඡා කරේ පුතේ. හරි? අභ්‍යාසයේ සාකච්ඡා කරා. හරි. ආ දැන් එහෙනම් ලියන්න මාතෘකා. ආ කියන්නේ. සර් ගිය සතියේ නෑ සර් නෝට් ලියුවද සර්? ආ ගිය සතියේ පුතේ අපි පොඩි නෝට් එකක් ලියලා තියෙන්නේ. මට උදව් කරන්න ගිය සතියේ දසුනේ කොච්චර පිටු ගානක් තියන්න ඕනද? CR පොතේද එක්සයිස් පොතේද? නෑ සර් අර මේ B2 B5 book එක. ආ B5 book එකේ ඔ ඒකේ අභ්‍යාස නැතුව අභ්‍යාස නැතුව හතක් තියන්න ඕන සර්. B5 එකේ පිටු හතක වගේ නෝට් එකක් ආවා. හා ඔව් සර්. මගේ අර ප්‍රශ්න අහපු දුව ඔයා මොන පොතද පුතේ පාවිච්චි කරන්නේ? සර් CR පොතක් සර්. CR පොතක්. පිටු හතක් නම් ඉතින් ඔයා පිටු සර් CR පොතේ පිටු 6 CR පොතක පිටු 5ක්. සර් පිටු 5 CR පොතක පිටු 6ක් විතර සර්. 6ක් විතර. හා හා. පිටු 6ක් විතර තියාගන්න දුව. අපි නෝට් එක WhatsApp කරමු යාළුවට නේද? හරි. එහෙමනම් දුවේ පුතේ අපි හරි නේද? පිටු 6ක් විතර තියාගන්න පුතේ. අපි දැන් තුනේ ගුණාකාර රටාව ගැන අපි සාකච්ඡා කරමු. ලියන්න මාතෘකාව තුනේ ගුණාකාර රටාව කියලා. තුනේ ගුණාකාර රටාව. මොකද? තුනේ ගුණාකාර රටාව. තුනේ ගුණාකාර ගුණාකාර රටාව. මේ සර් කියන දේ පැහැදිලි නැහැ. පැහැදිලි නැහැ? ඇහෙන්නේ නැද්ද? සර් මට නම් හොඳට පැහැදිලි. පැහැදිලි. ආ පොඩ්ඩක් ඉන්ටර්නෙට් වල පොඩි ප්‍රශ්නයක් ඇති දුවේ උතන. හරියයි. තා පොඩ්ඩකින් හරියයි. තුනේ ගුණාකාර රටාව. ගුණාකාර රටාව. දෝංකාර දෙන්නේ නැහැ නේද? දෝංකාර දෙන්නේ නැහැ නේ? නැහැ නැහැ සර්. තුනේ ගුණාකාර. හරි පුතේ. ඔන්න හොඳට බලා ගන්න. පොඩක් අසනීප තත්වයෙන් ඉන්නේ මම මේ ඉන්නට බෙල්ට් එකක් දාලා තින්නේ හරි මේ එතකොට මේ ඔන්න තුනේ ගුණාකාර රටාව 3 6 9 12 ওই විදිහට තමයි පුතේ තුනේ ගුණාකාර රටාවේ ඉන්නේ තුනේ ගුණාකාර රටාවේ ඉන්නේ ඔහොම 3 6 9 12 ආකාරයට එන්නේ එතකොට පුතේ අපිට මෙයාගේ පොදු පදේ ගොඩනගන්න ඕනේ පොදු පදේ එතකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඉස්සල ගත්තා වගේම තමයි ෆස්ට් ටර්ම් එක පළවෙනි පදේ අපිට එන්නේ 3 ගුණ කිරීම එක. මේ හරි ලේසි 3 ගුණ කිරීම. සෙකන්ඩ් ටර්ම් එක එන්නේ එතකොට 3 ගුණ කිරීම 2 නේ.
ඒ විදිහට පුතේ අපි තුන්වෙනි එකනක් ලිව්වොත් තුන්වෙනියා එන්නේ t කියන්නේ term කියන එක පදයක් කියලා කියන එක මේ t තුනෙන් කියන්නේ තුන්වෙනි පදේ කියන එක ඒ කියන්නේ තුන ගුණ කිරීම තුන ආ කියන්න දුව සර් මේ අර 12ට පස්සේ කමාවක් එන්නේ නැද්ද ආ ඔව් මෙතන කමාවක් එන්න ඕන පුතේ ඔව් කමාවක් ඇවිල්ලා තමයි t තුනේ නැත්නම් ඒක පද වෙන්වීමක් වෙන්නේ නැහැ හරි හොඳයි මෙතන එතකොට අපි එනවා මෙතනට එතකොට මෙතන ඉන්නේ tn වෙනි පදය n කියන්නේ සාධාරණ පදය සාධාරණ පදය පළවෙනිය වෙනකොට 1 දෙවෙනිය වෙනකොට 2 තුන්වෙනිය වෙනකොට 3 n වෙනිය වෙනකොට පුතේ 3 ගුණ කිරීම n එතකොට අපි ඔහොමද තියන්නේ ඔහොමද තියන්නේ කතා කරමු හැමෝම මයික් එක ඔෆ් කරගෙන මේව කියන්නේ නැහැ නේද අපි බීජ ගණිතේදි කියන්නේ කොහොමද පුතේ 3 n 3 n එහෙනම් 3 ගුණාකාර රටාවේ පොදු පදය පුතේ 3 n ඔන්න සංගුණු අමුත්ත තමයි මෙයා මෙයා ඔව් සර අර වාක්‍යයක් ලියන්න ඕනේද යටි ආ අපි ලියනවා කොහොමද එම නිසා තුනේහි ගුණාකාර රටාවේ ගුණාකාර රටාවේ සාධාරණ පදය නැත්නම් n වෙනි පදය සාධාරණ පදය පොදු පදේ කියන්න බැරිද පොදු පදේ දැන් ඔයාලට ආදරේට ගෙදර නම් කීයක් කියනවද කියලා බලන්න ඔයාලගේ උපන්න සාතිකයේ තියෙන එක නම නේද එතකොට ගෙදර අම්මා තාත්තා ආදරේට තව නම් කියනවා චූටි මැණිකේ ආ ඉත පුතාලට කියනවා නේද පොඩි මහත්තයා කියනවා සමහර අයට එතකොට අම්මා තාත්තට කේන්ති ගියාම ඔයගොල්ලන්ට තව මොන වගේ නම් කියනවද නේද නේද කේන්ති ගියාම සමහර නම් කියනවා නේද සත්තුවත් එහෙම නම් කියනවා සමහර වෙලාවට නේද ඕ ඒ වගේ වැඩ කරාම ඉත ඒ නම් කියන්නත් එපා ඊළඟට යාළුවෝ තව එකක නම් කියනවා නේද ඉත ඔය මොන නම් කිව්වා නම් කිව්වත් ඕගොල්ලෝ ඔයාමනේ හඳුන්වන්නේ ඒ වගේ තමයි ඉත මේ ගණිතයේ තෙක අවස්ථාවකට වචන කීපයක් තියෙනවා max terms ඒ කියන්නේ සාධාරණ පදේ n වෙනි පදේ පොදු පදේ නේ ඒ ඔක්කොගෙම කියන්නේ ඉත මේ කියන කාරණාවම තමයි හරි පුතේ එහෙනම් අහද ආ ලියා ගන්න. ඔව්. දැන් ලියා ගන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. අපිට ලියා ගන්නව නම් පුතේ පොතේ අච්චු පොතේ තියෙන බොහෝ දේවල් තියෙනවා ලියා ගන්න. ඉතින් අපි ඒක වගේ මෙන්න මේ මෙතන ගොඩ නැගීම පුතාට තේරුණාද? එතකොට මේ සාධාරණ පදේ ගොඩ නැගීම තේරුණා නම් අන්න දැන් බෝඩ් එක බලන්න නැතුව දැන් පොතේ ලියන්න ගොඩ නගන්න. තනියම ගොඩ නගන්න. ඊට පස්සේ දෙවනුව බෝඩ් එකත් එක්ක බලන්න. මේක බල බල ලියන්න යන්න එපා. ඒක වැඩක් වෙන්නේ නැහැ. තනියම කරන්න ආයි ඊට පස්සේ නිවැරදිද කියලා බෝඩ් එකත් එක්ක බලන්න. හරි. ඔතනට වෙනකන් ඉන්න ඉක්මනට. මොකද්ද? පැහැදිලි නෑ. මට කිව්ව දෙය පැහැදිලි නෑ. සර් අහන්නේ t කියන්නේ මොකද්ද කියලා t කියන්නේ term කියන එක t එයා ඊයේසත් ඉඳලා නැද්ද කොහෙද නේද term කියලා අපි හඳුනන්නේ පදයක් කියන එක ඒ හින්දා තමයි මේ t අකුර අපි ගන්නෙ t අකුර තමයි මෙතනට අපි ගන්නෙ එතකොට t එක කියන්නේ පළවෙනි පදේ කියන අදහස පළවෙනි පදේ first term එක t n කියන්නේ n වෙනි පදේ n කියන්නේ සාධාරණ පදේ පොදු පදේ n කියලා අපි ආව ගන්න එක ගණිතේ අපි යොදා ගන්න සම්මතයක්. හරි? පැහැදිලිද? හරි. හරි. ඔව් සර්, thank you. හරි. කුසල් සම්බන්ධ වෙලා දෙන්නේ කුසල්. කුසල්. පුතාල ලියලා ඉවර නම් මට කියන්න. දැන් ඔන්න පුතේ අපි තුනේ ගුණාකාර රටාවේ සාධාරණ පදය යොදාගෙන ගැටලුවක් අපි බලමු ගොඩනගන්න ගැටලුවක් අපි විසඳන්න බලමු
ඔන්න පුතාලට දෙනවා මෙන්න මෙහෙම ගැටලුවක්. තිරේ පේනව නේද? ඕ. ලියාගමු මේ ගාන. ඔන්න පුතාල ලියාගමු. තුනෙන් පටන්ගෙන තුනෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පීටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ 3n වේ. සාධාරණ පදයේ 3n වේ. තුනෙන් පටන්ගෙන තුනෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පීටි සංඛ්‍යා රටාවේ साधारण पदे तुनाई इन वे उतालगे प्रश्न देखा कहानो उतालगे प्रश्न देखा कहानो मुकादा हाने प्रश्न देखा वहाँ पे लिया ला इधर पास यहाँ दनु प्रश्न देखा तमाई मेमस संख्या रटावे दहातुंग में निपादे सोयान नलु मेमस संख्या रटावे दहातुंग में निपादे सोयान न ඊළඟ ප්‍රශ්නය අහනවා ඊළඟ ප්‍රශ්නය අහනවා 87 මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේදයි සොයන්න 87 මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේදයි සොයන්න සෑ හැම ප්‍රශ්නයකටම ඉඩ තියන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නේ තියන්න. පුතාලට පළවෙනි ප්‍රශ්නෙට ඉඩ තියලා දෙවෙනි එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්න දෙකම ලියලා අපි පිළිතුරු කියලා අවසානයේ උත්තර ලියමු. එතකොට ඉඩ නැස්ති වෙන්නේ නැහැ. නේ? සර් උත්තරය ලියලා WhatsApp කරන්න ඕනේද? පුතාල උත්තරේ දිනවද එහෙනම්? ඔව් WhatsApp කරන්න. ලිව්වා සර්. දෙකටම උත්තර ලිව්වද? ඔව් සර්. ඔව් සර්. දෙකටම උත්තර ලිව්වා. ආහා අපි දැන් සාකච්ඡා කරලා බලමු එහෙනම්. ඊට වැඩි ලොකු ගැටලුවක් මම ඉදිරියට දෙනවා. නෑ ගන්න ඕනේ නැද්ද? WhatsApp කරන්න ඕනේ නැහැ. අපි ඊට වැඩි ලොකු ගැටලුවක් ඕගලන්ට දෙනවා. ඒක අපි WhatsApp කරමු. හරිද? හරි සර්. හරි. එහෙනම් පුතේ අපි බලමු. මේකේ පිළිතුර ගොඩනගමු බලන්න. පිළිතුර ගොඩනගමු. ඔන්න මේක කියනවා දැන් තුනේ ගුණාකාර රටාව ගැනමනේ කතා කරන්නේ. නේද? තුනේ ගුණාකාර රටාව ගැනම තමයි කතා කරන්නේ. එතකොට තුනේ ගුණාකාර රටාවේ පොදු පදේ අපිට දීලා තියෙනවානේ tn සමානයි يعني 3n කියලා. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ මට කියන්න බලන්න ඕගොල්ලෝ මොකද ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ? මෙම සංඛ්‍යා රටාවේ 13 වෙනි පදයේ සොයන්නලු. දැන් මට කියන්න මම උදව් කරගන්නවා. මම දැන් ඒ අතර කීප දිනෙකින් මම අහනවා එතකොට ඒගොල්ලෝ උත්තර දෙන්නේ අමිරු කතා කරන්න අමිරු පුතා මොකද්ද කරන්නේ දැන් මට ඕනේ 13 වන පදය අමිරු මොකද කරේ 13 වන පදය අමිරු කො තමන්ගේ අවස්ථාව ගන්න ඕන ආ කියන්නේ මොකද කරේ
13 වන පදේ හොයා ගන්න. ඒක තමයි හොයා ගන්න ඕනේ. n ඒ කියන්නේ n 3 වන වෙලාව තමයි 3යි n උනේ. ඔව් n වෙනුවට ගියද එතකොට ආදේශ කරන්න. n වෙනුවට 13 නේ? 3. 13. එතකොට එහෙනම් t 13 තමයි 13 වෙනි පදේ කියන්නේ නේ? उत्तरे මෙහෙම කරලා තිනවනන්දු වේ පුතේ ඔගලෝ හිතට එකඟව හදියත් දාගන්න. ඔව්. හරි හරි. හොඳයි. ඊළඟට මම කියන්නද? ඔව්. ඊළඟ ප්‍රශ්නේ මට කියන්න මොකද්ද කියලා? රෝමිලකම අංක 2 කියන්න. 87 වෙනි සංඛ්‍යාවේ වන්නේ කීවෙනි පදයද? 87 වන්නේ කීවන පදයද? කවුද මට මේකට උත්තර දෙන්නේ මේ? මම කියන්න කිව්වේ කවුද? ආ කියන්න පුතා. පුතා නම මොකද්ද? මම ඉෂිත. ආ අපි ඉෂිත දෙමු. ඉෂිත. ආ. රිතු. ආ ඉෂිත ගුලි මම කතා කරන්නකෝ ඉතින්. ආ අනිතයි මයික් එක ඔෆ් කරගන්න. 27යි. ඒක තමයි ගොඩනගන විදිහ විස්තර කරලා දෙන්න ඕනේ. 87 මොකද කරන්නේ 3යි n සමාන කරනවා 87ට හරිද එතකොට අපි මොකද කරන්නේ අන්න දැන් මේ සම්ද සමීකරණය බෙද සුළු කරනවා දෙපැත්තම බෙදනවා 3 නේ 3 3 එතකොට 3ට 3 බෙදෙනවා n සමානයි 87 3 බෙදනවා 29 වරක් දෙක 6යි ඉතුරු වෙනවා දෙකක් 24 3 වරක් 9 27 ඉතුරු නැහැ එතකොට 29යි අන්න එතකොට අපි පිළිතුර කලපනවා එම නිසා 87 වන්නේ අන්න අපි කියනවා 29 වන පදයයි කවුද 29 වන පදයයි පැහැදිලිද ආවද උත්තරය 29 වන පදයයි මම මෙහෙම ප්‍රශ්නයක් ඕගොල්ලන්ට දැන් උතන්ට දෙනවා තරු ලකුණක් දාගන්න මෙන්න මේක ලියාගන්න. ඔන්න බලන්න ඕගොල්ලන්ට දෙන ප්‍රශ්නේ. මෙතන මේකටම අදාළයි. හරි. මේකටම අදාළ ප්‍රශ්නයක් දෙන්න හදන්න. 3 වෙනි ප්‍රශ්නේ. රෝමිලා කමංක 3. මෙම රටාවේ මෙම රටාවේ 134 පදයක් වේද නොවේද නොවේද මෙම රටාවේ 134 පදයක් වේද නොවේද හේතු දක්වන්න ඔන්න බුද්ධිය සම්බන්ධ ඒ කියන්නේ අවබෝධය සම්බන්ධ ප්‍රශ්නයක් මෙම රටාවේ 134 පදයක් වේද නොවේද හේතු දක්වන්න මම මුච්ච වෙලාවක් දෙන්න පුතාල පිළිතුරු කලපන්න මෙම රටාවේ 134 පදයක් වේද නොවේද හේතු දක්වන්න. පපුච්ච වෙලාවක් දෙන්න.
පුතාල ගොඩනගා ගන්න බලන්න පිළිතුර නිවැරදිව हरी सर हरी हाउ द हरी क्यूवे अकरले इवराई मारे मुली में हरी क्यूवे का उधर वेब विहंगे हरी ऐना माम विहंगे का अवस्था वध इतना हादान विहंगे को हम अधर पिली तुरंग गोड़ नेगुवे क्या किसी तीस सत्तर तूने इन बदला ओ एक किसी तीस सत्तर तूने इन बदुआ इधर मुकद तूने देखा कितरूना देखा कितरूना ऐतो कोटे देंगे आम को तो उत्तरे को मतलब गलापला लीव हुए एक सीए तीस सातरे तूने गुनिते आक नोवे एक सीए तीस सातरे तूने गुनिते आक नोवे ऐतो कोटे ताम दे पिल्तुर संपूर्ण ने दे मांगाने पादे आक वेदे नोवे इधर नोवे नोवे हेतु का एक सी तीस सातर तूने गुणित आक नोवे एक सी तीस सातर तूने गुना कार के आक नोवे ने नेता एक सी तीस सातर तूने इत्तीरी नतीव नोबे दे सर तो मैं इत्तीरी नतीव नोबे दे ना निशा के लिए हुआ महारी तो खामन नहीं ने इत्तीरी नतीव नोबे दे इत्तीरी नतीव नोबे दे इत्तीरी वेरा माने ने ओ පිලිතුර ගලප ගන්න ඕන හරියට හිතේ භාගයක් තිබිලා උතරපත්තේ කොටසක් යවල හරියන්නේ නැහැ පිලිතුර සම්පූර්ණ වෙන්න ඕන කම්ප්ලීට් වෙන්න ඕන ඒක ඒක තමයි ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ පිලිතුරු පත්‍ර බැලුවාම වෙන්නේ ඕගොල්ලන්ගේ විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ දරුවන්ගේත් වෙලා තියෙන්නේ දක්ෂ වුණාට නමුත් හරියට සංනිවේදනය වෙන්නේ නැහැ පුතා පිලිතුර නිවැරදිව සංනිවේදනය වෙන්න ඕන ඒ ගණිතේ එක අරමුණා sannivedana kusalathave e sannivedana kusalathave punchi panti indama ogolo hariyata hada gattot eka ogolange ara api yanne addict wenna abbahi unoth ehema abbahi unoth ehema putalata eka automatically yanne nirayasenma tamanta e pilithura nivaradiwa galapena theruna den ogolo samara welawata kotasak hite tiyagena kotasak liyala yawana namuth pilithura galapenne ne da meka ahanawane prashne පදයක් වේද නොවේද ඒකට උත්තරය දෙන්න ඕන පදයක් වේද නොවේද පදයක් නොවේ හේතුව හේතුව අපි පෙන්නනවා අන්න බෙදලා පෙන්නනවා ඉතුරු වෙනවා මෙය තුනෙන් බෙදු විට ඉතිරිවන නිසා මෙය තුනේ ගුණාකාරකයක් නොවේ ඒ නිසා මෙය එම ශේනියේ පදයක් නොවේ නේද අන්නේ විදියට ගන්න ඕන හරි එහෙනම් අපි ඔන්න මම පිළිතුර කරපන්නම් කොහොම කියන්නේ හේතුව මේ විදියට ලිව්වොත් හරිද කියන්නේ හතරේ තුනෙන් නොබෙදෙන නිසා 134 මෙම්ම රටාවේ පදයක් නොවේ 134 පදයක් නොවේ ඒක හරි පිළිගන්න පුළුවන් 100 හැබැයි 134 තුනෙන් නොබෙදෙන නිසා කිව්වට ඒක බෙදලා පෙන්නලා තියෙන්න ඕන සාක්ෂි තියෙන්න ඕන සාක්ෂි තියෙන්න ඕනේ ඉතිරි ඒක බෙදලා පෙන්නලා තියන්න ඒතර තමයි ඒකේ සාක්ෂි නේ එහෙනම් ඔන්න බලන්න අපි සූත්‍රයක් විදිහ සමීකරණයක් විදිහට ගන්නවා 3n සමානයි 134යි එවනිසා එන්න හොයන්න අපි මොකද කරන්නේ දෙපැත්තම තුනෙන් බෙදෙනවා 134ත් අපි තුනෙන් බෙදෙනවා ඒතර බෙදලා තුනට තුන බෙදුනාමෙන් සමානයි 134 අපි තුනෙන් බෙදෙනවා ඒතර තුනෙන් බෙදුවාම 3 වරක් 3 වරක් 4 12යි ඉතුරු වෙනවා එකක් 14ට ආයි 3 වරක් 4 12යි ඉතුරු වෙනවා දෙකක් නේ හරිනේ 3 වරක් 4 12යි ඉතුරු වෙනවා මෙතන එකක් 14ට ආයි 12යි
ඉතුරු වෙනවා 2. එතකොට පුතේ මෙතන අන්න අපිට එනවා 44යි 3යි 2යි කියලා අපි ලියන 3 44යි 3යි 2යි. n යනු පදයකි. n කියන්නේ පදයක්. n යනු පදයකි. n කියන්නේ පදයක්. එය මොකද්ද මේ? මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්න බෑ. මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්න බෑ. ඒ කියන්නේ පදයක්. දැන් පද ගත්තොත් අපි පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ කියලා නේ කියන්නේ. පදයක් කියන්නේ ගණන සංඛ්‍යාවක්. අපි කියන්නේ නැන්නේ 3 2න් එක්වෙනි පදේ කියලා. 3.5 වන පදේ. එහෙම කියන්න බෑ. පදයක් ගණන සංඛ්‍යාවක් වෙයි. එය ගණන සංඛ්‍යාවකි. ගණන සංඛ්‍යාවකි. එම නිසා 44යි 3න් 2 විය නොහැක. නොහැක. 44යි 3න් 2 විය නොහැක. එම නිසා අපි කියනවා මෙහි 134 ලෙස පදයක් නොපවති. පදයක් නොපවති කියලා අපිට ලියන්න පුළුවන්. නොපවති. එහෙනම් මෙන්න පදයක් වේද නොවේද අපි ඒකට උත්තරේ ලියනවා පදයක් නොවේ. පදයක් නොවේ. හේතුවත අපි ලියනවා මේ විදිහට අපි හේතුව කල්පනා. බලන්න තර්කානුකූලයි. මේක මම ගත්තේ ඕනෑම අවස්ථාවකට ගැළපෙන පරිදි. දැන් ඕගොල්ලන්ගේ උත්තර තුනෙන් බෙදෙන්නේ නැති නිසා එහෙම ඒවත් ඉතින් අපිට පිළිගන්න පුළුවන් යම් තාක් දුරට. නමුත් වඩාම අපි සාධාරණව තර්කානුකූලව පිළිතුරු කොට නැගුවොත් මෙහෙමයි. අපි පොදු අපි දැන් මේ ගණිතයේ එක අවස්ථාවක් තමයි පුතේ අපි මේක ගන්නවා. ගණිතයේ එක තර්ක ක්‍රමයක් තමයි වෙනවා කියලා අපි ගන්නවා. මේක වෙනවා කියලා අරගෙන පසුව අපි කියනවා ඒක වෙන්නේ නැහැ කියලා. ඒක වෙන්නේ නැහැ කියලා ඔප්පු කරනවා. මුලින්ම ගන්න වෙනවා කියලා. වෙනවා කියලා අරගෙන වෙනවා කියලා ගත්ත හින්දානේ 3යි 134ට සමාන කරේ. අපි ගන්නවා 134 මේකේ පදයක්. මේකේ පදයක් කියලා අපි ගන්නවා. පදයක් හින්දානේ 3යි 134ට සමාන කරේ. ඊට පස්සේ අපි ආව මෙහෙම සුළු කරගෙන ඇවිල්ලා අන්න අපි එන්ට අගේ හෙව්වා. එන් කියන්නේ කවුද? එන් කියන්නේ පදය. ඒතර අපි දෙනවා 44යි 3න් 2 කියලා පදයක්. අන්න අපි කියනවා එහෙම එකක් වෙන්න බෑ කියලා. එහෙම එකක් වෙන්න බෑ. ඇයි? n කියන්නේ ගණන සංඛ්‍යාවක්, පදයක්. ගණන සංඛ්‍යාවක්. n බිඳුව වෙන්නත් බෑ. බිඳුවෙනි පදේ කියලා එක්කෙනෙක් නැහැනේ. පටන් ගන්න එකේ. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ ඕම. එහෙනම් n යන පදේ කීයේ ගණන සංඛ්‍යාවකි? 44යි 3න් 2 විය නොහැක. වෙන්න බෑනේ. එයා ගණන සංඛ්‍යාවක් නෙවෙයිනේ. එහෙම නිසා මෙයා n-ට මෙයා සුදුසු වෙන්නේ නැහැ කියන්නේ 134 කියන එකේ නම් මේකේ පදයක් වෙන්න බෑ. එහෙනම් අපි කියන 134 ලෙස පදයක් නොපවති. 1 වෙන්න බෑ. තේරුණාද? එහෙනම් මම මේ පොදුවේ හැම අවස්ථාවකදීම ඔබට යම් සංඛ්‍යා අනුක්‍රමයක් දීලා ඔබෙන් අහනවා ඒ සංඛ්‍යා අනුක්‍රමයේ මෙයා පදයක්ද නැද්ද කියලා. එතකොට ඔබ කරන්න ඕනේ දේ මොකද්ද? සාධාරණ පදයට මේක ගලප ගන්න ඕන. සාධාරණ පදේ මේකට සමාන කරලා එයා පදයක් කියලා අරගෙන සුළු කරලා n n කියන එකේ නා ගණන සංඛ්‍යාවක්ද නැද්ද කියන එක ගොඩනගා ගන්න ඕන. එතනින් තමයි අපි තර්ක කරන්නේ අරය පදයක් වෙනවද නැද්ද කියලා. තේරුණාද? ඔව් සර්. ඔව් සර්. පුතාලා හිතපු විදිහයි මම හිතපු විදිහයි වෙනස් නේ. දැන් පුතාලා පුතාලා බැලුවේ මේක තුනෙන් බෙදලා තුනෙන් බෙදෙනවද නැද්ද එච්චරයි. ඔව්. ඒක මම කියන්නේ ඕගොල්ලන්ගේ දැන් ඕගොල්ලන්ගේ ওই මට්ටමට ඒක අපි පිළිතුරක් ලෙස බාර ගන්නවා. ඒක වැරද්දක් නෑ. ඒක හරි. හැබැයි ඔබ ඒක තව විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරලා තියෙන්න ඕන. නමුත් මම මේ මෙන්න මේ අවස්ථාව ඔබට පෙන්නන්නේ ඉදිරියට. ඔබ 9 පන්තියට ගියාම 10 පන්තියට ගියාම 11 පන්තියට ගියාම මේ වගේ ප්‍රශ්න අහනවා පුතා. මේක මේ වගේ ප්‍රශ්න වලට අපි කියන්නේ අවබෝධය සම්බන්ධ ප්‍රශ්න. මේක දැනුම විතරක් තිබුණාට මදි. අවබෝධයයි. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ පදයේ 4 වෙනි පදයේ 12 වෙනි පදයේ ඇහුවොත් එimhe
ළමයි 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක් 8 දෙනෙක් විතර ඕකට උත්තර ලියනවා. නමුත් මෙවැනි ප්‍රශ්නයක් ඔබෙන් අහුවොත් ළමයි 10 දෙනෙක්ගෙන් 5කට අඩු ප්‍රමාණයක් වගේ තමයි මේකට උත්තර ලියන්නේ. ඇයි ඒ? ඒකට හේතුව අවබෝධ කරගෙන නැහැ මේකේ කාරණා පිළිබඳ. හැබැයි ඔබ කණ්ඩායම එහෙම වෙන්න බෑ. ඔබ කණ්ඩායම දැන් මම ඔබට ඒක හේතු ගැන්නුවා. එහෙනම් මේ විදිහට පිළිතුර ගලපන්න උත්සාහ කරන්න. එහෙනම් දුවේ පුතේ හැමෝම මේක ලියා ගන්න. හැමෝම ලියාගෙන කොටු කරගන්න පැන්සලෙන්. හැමෝම ලියා ගන්න ලියාගෙන පැන්සලෙන් කොටු කරගන්න. මෙන්න මෙතන ඉඳන් පිළිතුර ගොඩ නැගෙන්න ඕන. සර් කියන්න. සර් අරස 44 3න් 2 විය නැහැක කියනකොට සර් 3න් 2 කියන එක කොහොමද සර් ගත්තේ? මේක අපි කියන්නේ පුතා මිශ්‍ර සංඛ්‍යාවනේ පුතේ. 134 3න් බෙදුවාම එන පූර්ණ සංඛ්‍යාව 44යි ඉතුරු වෙනවා පුතේ 2ක්. හරිද? 2ක්. එතකොට අපි මේක ලියන්නේ පුතේ මිශ්‍ර සංඛ්‍යා කියලා අපි ගණිතේ එනවනේ මික්ස් නම්බර්ස් මිශ්‍ර සංඛ්‍යා. පුතා මේ ප්‍රශ්නේ ආපේට බොහොම හොඳයි. ඔන්න අහගන්න. මිශ්‍ර සංඛ්‍යා කියන්නේ පුතේ සමහර වෙලාවට ගුරුවරුත් ඕක කියනවා මිශ්‍ර සංඛ්‍යා නෙවෙයි මිශ්‍ර භාග කියලා. මිශ්‍ර භාග කියන එක වැරදි. මේක ෆ්‍රැක්ෂන් වලට අයිති නෑ. මේක භාග වලට අයිති එකක් නෙවෙයි. මේව මිස් නම්බර්ස්. එතකොට මෙතනට ඉන්නේ සංඛ්‍යා වර්ග දෙක එකතුවක්. මොකක්ද ඒ? පූර්ණ සංඛ්‍යා කියන පවුලේ කට්ටියයි පහක පවුලේ කට්ටියයි එකතු වෙලා තමයි මිශ්‍ර සංඛ්‍යා හැදෙන්නේ. එතකොට අපි පූර්ණ සංඛ්‍යාව 3 අපි භාග අපිටම 3න් 2 කියලා මේ දෙක එකතු වුණාම අපි මෙයාව ඉදිරිපත් කරන්නේ පුතේ 3යි 3න් 2 කියලා. කොහොමද කියන්නේ? 3යි 3න් 2 කියලා. හරිද? 3යි 3න් 2. දැන් ඔන්න හිතන්න 11 11 බෙදීම අපි 11 3න් බෙදුවා කියලා හිතන්න මොහොතේ 11 3න් බෙදුවා 11 3න් බෙදුවා 11ට 3ව 3යි 3 වරක් 3 9 ඉතුරු වෙනවා පුතා එතකොට 2 9යි 10යි 11යි 2 පුතාලා 7 දී ඉගෙනගෙන තියෙනවා විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන්න මේ ගැන 7 දී උගන්වලා තියෙනවා එතකොට පුතේ මේක අපි ලියන්නේ පූර්ණ සංඛ්‍යාව 3 ටිකක් අපි එයා පූර්ණ සංඛ්‍යාවනේ එයාගේ අගේ වැඩි හින්දා 3 ටිකක් ලොකුවට ලියලා ඉතිරි ගාන බෙදපු ගණනේ කොටසක් ලෙස ලියනවා. හවුද? ඉතිරි ගණන බෙදපු ගණනේ කොටසක් ලෙස. ඔන්නෝම. එහෙනම් ඉතිරි උනේ කීයද? 2යි බෙදුවේ කීයද? 3ෙන්. එතකොට 44යි 3ෙන් 2. මෙයා එන්නේ 3යි 3ෙන් 2. තේරුණාද? මගේ ප්‍රශ්නේ අහපු පුතාට පැහැදිලිද? ඔව් සර්, thank you. එතකොට මෙයා පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පවතින අංකයක්. මෙයා පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පවතින. ඒ හින්දා මෙයා ගණිත සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ගණිත සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. තෝක ලියා ගන්න ඕනේද? ඔව් මම වෙලාව දීලා තියෙන්නේ ලියා ගන්න. ඒක අනිවාර්යයෙන් හැමෝම ලියා ගන්න ඕන. දෙයලා පැන්සලෙන් කොටු කරලා රතු පෑනින් තව ලකුණක් දාලා තියන්න වැදගත් කියලා. ඔබ මේ වගේ එක පිළිතුර ගලපනකොට මේ විදිහට ගලපන්න උත්සාහ කරන්න. මේක වැදගත්. මෙහෙම කියන්න පුරුදු වෙන්න. ඒතකොට ඔබේ කිසිම ලකුණක් අඩු කරන්නේ නැහැ. තර්කානුකූලව ඉදිරිපත් වෙනවා. එන් මත තමයි අපි අරයා ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. නේද? එන් මත තමයි අපි ඒක තීරණය කරන්නේ. සර් කොටු කරලා තියෙන එක නේද? ඔව් මේ නිල් පාටින් මම කොටු කරලා තියෙන එක. මෙතන මුලින්ම ලිව්ව පදයක් නොවේ කියලා හේතුව තමයි මේ. සර් අන්තිම වේලියේ එම නිසා මෙහි 134 ලෙස 134 ලෙස පදයක් නොපවතී. පදයක් නොපවති පවතින්නේ නැහැ. පදයක් නොපවති.
नीला इवरुनोत मने කියන්න नीला इवराई सर इवराई सर संबंधवला හතරේ ගුණාකාර රටාව. ආව අපිට ඒහා සම්බන්ධවත් ගැටලුවක් තියෙනවා. අපි ඒ ගැටලුවත් විසඳමු ඉස්සලා මෙන්න මේ. සර් කලින්ක පොඩ්ඩක් දානවද? හරි මං දාන්න පොඩ්ඩක් දෙන්න මට වෙලා. හරි ඉක්මනට බලන්න. आरोहण पिलिवलट पदपिहिटी आरोहण पिलिवलट पदपिहिटी आरोहण पिलिवलट पदपिहिटी हतरे गुणाकार रटावे एन्वेनि पदे गोडनगमु हतरे गुणाकार रटावे एन्वेनि पदे गोडनगमु से आज छोटा मुली ना किया ने किया ना बाबा ते बात गा छोटा किया ना ओ ओने किया ना हतरेन पटांगेन හතරෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි ආරෝහණ පිළිවෙලට පද පිහිටි ආරෝහණ පිළිවෙලට පද පිහිටි හතරේ ගුණාකාර රටාවේ හතරේ ගුණාකාර රටාවේ हतरे गुणाकार रटावे साधारण पदे गुडनगमु साधारण पदे गुडनगमु हतरे गुणाकार रटावे साधारण पदे गुडनगमु हरिपुते अन्य है ना अभी बालनो
පුතාලගේ මේ පන්ති අයගේ ප්‍රශ්න වලට තමයි මම මේ කතා කරන්නේ හරි නැතුව මේ වෙන වෙනම දුරකතන නමුතු නෙවෙයි ෆෝන් එක ආයෙනම ඩාඩියක් දෙන්න හරි ඔන්න එහෙනම් 4 4 4 8 8 4 12 12 4 16 ඔන්න ඔහොමයි යන්නේ හතරේ ගුණාකාර රටා ආරෝහණ අපතේ කමාව කොමාව මම බලන් හිටියේ ඒක දකින්නවද කියලා හරි නැත්නම් මම ඕන කමින් දැම්මේ හරි ඔන්න එහෙනම් ඔන්න පළවෙනි පදේ T1 හතර වරක් එක හතරයි හරිනේ ඔයගොල්ලෝ දැන් ගොඩනගන්න මාත් එක්කම හතර වරක් දෙක අටයි තුන හතර වරක් තුන 12යි ඇතිනේ තුනක් ආවම හොඳටම ඇති n වෙනියා කොහොමද එන්නේ හතර වරක් n හතරයි n දැන් මොකද මන් ලියන්න ඕනේ එම නිසා හෙත සංඛ්‍යා රටාවේ මෙම සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 4යි එන්නේ කියන කාරණාව 4යි එන්නේ ඔන්න ඔහොමයි පැහැදිලිද දැන් ඔන්න පුතාලට මම දෙනවා මේ හා සම්බන්ධව ගැටලුවක්. අන්න ඒ ගැටලුවට ඕගොල්ලෝ විසඳුම් ලියලා WhatsApp කරන්න ඕන. තේරුණාද වැඩේ? ඕ. හතිය ලියනවාද? තේරුණා. ආ ඔන්න ගේම් එක. ඔන්න වැඩේ. ප්‍රශ්න ලියා ගන්න ඕන. ඊට පස්සේ හරි හරි මම එළව දෙනවා. ප්‍රශ්න ලියා ගන්න ඕන. ඊට පස්සේ උත්තර ලියලා WhatsApp කරන්න. ප්‍රශ්න කීයක් දෙනවද? ඒක බලමු ප්‍රශ්නේ ආවට පස්සේ. ප්‍රශ්නේ ආවට පස්සේ බලන්න. දැන් දාන්නද ප්‍රශ්නේ? එපාස ටිකක් ඉන්න. ආ හා හා. ඔබ කියනවා නම් මං ඉන්න. ලකුණු 10ක් දෙනවා ප්‍රශ්නෙට. කොටස් 4යි. කොටස් 4යි. සර් හරි පළවෙනි එක කියන්න. දැන් මේක ලියලා ඉවරද? දැන් ලියලා ඉන්න. ආස ඉවරයි. ඉවරයි සර්. හරි පුතේ දැන් නම් වෙලා වැටියා. මොන මන් දෙනවා. ඉවසුව හොඳට මැටි. මෙන්න ප්‍රශ්නේ. සම්පූර්ණයෙන්ම ලියා ගන්න. සම්පූර්ණයෙන්ම ලියලා උත්තර ලියන කළු නිල් බෑන්ඩ් එක යොදා ගන්න. කළු නිල් බෑන්ඩ් එක. දැන් ප්‍රශ්න ලියන්න ඕනේද? ඔන්න ඉතින් ඇහුවා. ප්‍රශ්න ලියන්න ඕන අනිවාර්යයෙන්. ප්‍රශ්න අනිවාර්යයෙන්ම ලියන්න ඕන. නැවත බලන්න ප්‍රශ්න ලියන්න එපායි.
සර් කියන්නේ සර් මේ ඉස්සෙල්ලා විනාඩි 5 මගේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් තිබ්බා මේ මොනවද කිව්වද කවුද සමන්විත කතා කරන්නේ ඔව් සර් පුතේ මේ ගාන අපි දැන් හතරේ ගුණාකාර රටාව ගැන කතා කරා දැන් හතරේ ගුණාකාර රටාව සම්බන්ධව පුතේ මේ ගාන දැන් මම දීලා තියෙන්නේ ඔයගලන්ට හදන්න පුතාල මේක හදලා මට මේක WhatsApp කරන්න හරි හා සර් thank you මට මෙච්චර කොටක් උස්සන් එන්න බෑ. අනේ අම්මෝ වැටෙන්නත් යනවා. අනික් මං ගල් එන්න. සෙනාත් හරිසර් දැම්මා සෙනාත් සෙනාත් කතා කරන්න පුතා සෙනාත් සෙනාත් කතා කරන්න කොහ මට මේ උත්තර දාපු පුතාලා ගැන මම මේ කතා කරන්න සෙනාත් කෝ අමිරු ඉන්නවා සර්
ඔව් දැන් අමිරු ඔන්න දැන් මම අමිරුගේ පේපර් එක මම මෙතනට ගන්නවා පොඩ්ඩක් ඉන්නකෝ संपूर्ण हिंदी සහේලී සහේලීගේ පිළිතුර තමයි මේ ඇවිල්ලා ඊට ඉස්සෙල්ලා මම මෙතන දෙන්නම් මේ සේනාත්ගේ නේ සේනාත්ගේ හතරවෙනි කොටස තාම නැහැ පිළිතුරු හොඳයි මේ ගොඩනැගීම නෑ හතරවෙනි කොටස එව්වා හරි සහේලී දුවගේ තමයි මේ දැන් උලට පේනවා ඇති 11 වෙනි පදයේ අතර සංඛ්‍යා රටා 11 පද 44යි 10 වෙනි පදයේ අතරයින් 100 කී වෙනි පදයේද 125 වෙනි පදයේ ඒ විදිහට අරන් තිනවා ඊට පස්සේ මේ කාගේද මේක කාගේද මේක ඔෂිතගේද මගේද ඔෂිත ඔෂිතගේ ඔෂිතගේ ඊළඟට දසුනිගේ आसुनी के कोटों से तीन ने हाँ अरे इन्हीं पदे के गणित संख्या वाक्य ने वचन ने वे गणित संख्या ने वे गणी न संख्या अरे इतना हाल ना कागज में गणित संख्या वाक्य ने वे या කවුද මේ කුරුටු ගාලා තින්නේ මං කැමතිනව නැති වැඩක් කරලා තිනවනේ මේ කුරුටු ගාන එක වැරදි නම් එක ඉරකින් කැපුවා ඉච්චරයි කුරුටු ගන්න ඕනේ නැ මුතේ එතකොට කැතයි නේ පිළිතුරපත්ේ එතකොට පිළිතුර දිහා බලන්න අපිට පිය ජනක නෙවෙයි මේක එහෙනම් වැරදුනොත් එක ඉරකින් කපන්න මේ පුරුදු වෙලා තින්නේ आय मेक सीएनी पदेम सीए हाथ बेदल विशिपहा आय विशिपास्वी पदे सीए नवश ने हाथ बेद विशिपहा विशिपास्वी पदे गेल हरे कागद मेतन नमक नमक तरु तेरु ना तरु आय एक आई एक विशिपास वाली पादे सी आई के लोग पेन ना नहीं अन्ना उन्ने दे हाथ दिस में दस मात्र इतने ने तो नो बिदे ने पादे आप ने आ मगर तुम्हें हाथ दिस तू ने मित्र तीतर द तीर थी ये तो रहिता ने हाथ दिस तू ना दस मात्र की है ना हाथ दिस तू ने कोमा वक्त पेन ना होना हाथ रिंग इतने ने तो बिदे ने पादे आप नो वे ना हाथ रा ये बेदी मात्र हाथ दिस तू ने बेदी मात्र इन समान है का दहाय दस मात्र इप हाथ रे संख्या राटावे पादे आ
ඔව් මම ඒ කීපයක් බැලුවේ හැමෝගෙම බලන්න දැන් කාලය ගන්න අමාරුයි පුතාල එවල තියන්න මම පුළුවන් පුළුවන් මට්ටමින් බලනවා මේ ආ මේකත් පොඩ්ඩක් බලමු මේ කාගේද කතා කරන්න මට මෙතන නම පේන්නේ නැහැ මම මෙතන කාගේද පුතේ මේක ඔව් මේක හරි පැහැදිලිව තියෙනවා කොහොම හොඳයි නේ පුතාල බොහෝ දෙනෙක් උත්තර දාලා තිනවා බොහොම සතුටුයි मिथुली विहंग अंतिम दादी अभी अम्म दम साकर इतना अभी साकर बलमु प्रश्न अभी बलमु मेहिम गुतमा उत्तर पत्र परीक्षा गुरु निकांगनाट एक उत्तर पत्र बालना विशेष सामान्य प्रश्न पत्र बालना से साक्षी सहित होयागने हरि वार विभाग वार विभाग उत्तर विभाग उत्तर उत्तर शिष्यत् विभाग शिष्यत् विभाग उत्तर सामान्य विभाग लंका विभाग क्रम उत्तर पत्र आदेश कर दहाय वन बीट अन्न अपिट दहावी पादे ने हतर गुण किरी दहाय एक याने हत लिहाय अन्न अपिट ये लवाय में निसा दहावन पादे ये हत लिह दे अन्न उब में मदाल पीनो न हरिया ताल प्रश्नांक देख प्रश्नांक देख एकोलोस्वेनी पादे की ये दिगे लहान दहावेनी पादे की ये एकोलोस्वेनी पादे की ये दिगे लहान हतर गुणाकार रटा इन समान एक सीय वेनी पदे होयला
කලබල වෙලා 100 වෙනි පදයේ හොයලා ඇති. 100 වෙනි පදයේ නෙමෙයි අහන්නේ. 100 වන පදයේ ඔබෙන් අහන්නේ. 100 වන පදයේ. 100 වන පදයේ ඔබෙන් අහන්නේ. එතකොට වෙන්නේ පුතේ මෙන්න ඔබෙන් අහන්නේ 100 වන පදයේ. ඒ කියන්නේ n දැන් 4යි n නේ පොදු පදයේ 4යි n සමානයි 100. 4යි n සමානයි 100 අපි ගන්නෙ. 100 වෙනි පදේ n වහන්නේ. එහෙනම් අපි 4යි n සමානයි 100 බෙදනවා පුතේ 4ෙන්. මේ දෙපැත්තම 4ෙන් අපි බෙදනවා. එතකොට මේ 4ට 4 ඉවත් වෙන n සමානයි 100 බෙදීම 4. ඉතින් ඕගොල්ලන්ට මේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ 25යි කියලා එනවා. ආයි අමුතුවෙන් එතකොට 25 වෙනි පදේ හොයන්න යන්න ඕනේ නැහැ. ඉනේ? එතකොට අපි කියනවා එම නිසා 100 වන්නේ 100 වන්නේ 25 වන පදයයි 25 වන පදයයි 25 වන පදයයි. ඒක තමයි පුතා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එහෙමයි. 100 වන්නේ 25 වන පදයයි. අපෙන් අහනවා ඊළඟට 43 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද ඔබේ පිළිතුරට හේතු දක්වන්න. 43 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද ඔබේ පිළිතුරට හේතු. ඔන්න අපි එතකොට ගන්නවා අර අපි ගන්න තර්කය. මොකද්ද? 43 පදයක් කියලා අපි ගන්නවා. ඔන්න බලන්න මම කිව්වේ 43 පදයක්. ඔන්න අපි 43 පදයක් කියලා ගන්නවා. පදයක් කියලා ගන්න හින්දා සමාන කරන්න. දැන් හොයාගෙන යනවා n-ව. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? 4 n සමානයි 43යි. දෙපැත්තම අපි 4ෙන් බෙද. 4ට 4 ඉවත් වෙනවා. n සමානයි 43 අපි 4ෙන් බෙදනවා. 4ට 4 ඒවා 1යි. 4යි 3 නෑ. 3යි. 3ට 4 ඒවා නෑ. බිංදුවයි. එතකොට මෙතන බිංදුවයි. ඉතුරු වෙනවා 3. එතකොට එන්නේ 10යි 4ෙන් 3. 10යි 4ෙන් 3. එහෙනම් අන්න අපි ගන්නව එම නිසා අන්න අපි කියන මොකද්ද? n යනු පදය කි? ඒ මොකක්ද? ගණින සංඛ්‍යාව කි? එම නිසා 10යි 4ෙන් 3 සුදුසු නොවේ. සුදුසු වෙන්නේ නැහැ. එන් සඳහා 10යි 4ෙන් 3 සුදුසු නොවේ. එම නිසා අපි කියනවා 43 ලෙස මෙහි පදයක් නොපවති. 43 ලෙස මෙහි පදයක් නොපවති. පවතින්නේ නැහැ. Excuse me sir. සර් මේ ඔහොම ලියන්න නැතුව මෙම සංඛ්‍යාව 4ෙන් බෙදුව විට 3ක් ඉතිරි වේ. ඊට පස්සේ එම නිසා දාලා 43 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ කියලා දැමම හරිද? 4ෙන් බෙදුව විට 3ක් ඉතිරි වේ. එම නිසා එම නිසා 43 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. ඔව් ඉතින් මම දැන් උතනදී ඕගොල්ලන්ගේ මට්ටමින් අපි ওই පිළිතුර බාර ගන්නවා ප්‍රශ්නයක් නෑ. මොකද මේකේ 4ේ ගුණාකාර රටාව කියලා තියෙනවනේ. 4ේ ගුණාකාර රටාවනේ. එතකොට 4ෙන් බෙදෙන්නේ මෙපෑ. බෙදෙන්නේ නැති හින්දා මේක වෙන්නේ නෑ කියන එක පිළිතුර ගන්න පුළුවන්. අපි මේ විදියට ඉදිරිපත් කිරීම කරන්නේ පුතේ ඉදිරිය ගැන හිතලා. දැන් ඕගොල්ලන්ට ගුණාකාර රටාම නොවන අවස්ථත් එනවා සංඛ්‍යා රටාවල. ඒකයි මේ මේකට හුරු කරන්නේ ඒකයි මේකට හුරු කරන්නේ ඒකයි ආ මෙතන අපි මේ ඕනෑම සංඛ්‍යා අනුක්‍රමයක ඒ අනුක්‍රමයේ දීලා තියෙන සංඛ්‍යාවක් එයාගේ පදයක් වෙනවද නැද්ද සංඛ්‍යා අනුක්‍රමයක අපිට ඉදිරියට එන එක්කෙනෙක් පදයක් ඒක පදයක් කියලා කියන්න බෑ ඒක සංඛ්‍යාවක් අපිට දෙනවා ඒ සංඛ්‍යාව එයාගේ පදයක් වෙනවද නැද්ද කියලා තීරණය කරගන්න නම් අපි මේ සාධාරණ පදේ අපි සමාන කරලා n කියන එක්කෙනාව තමයි අපි හොයාගන්නේ n කියන එක්කෙනා හැම සංඛ්‍යා අනුක්‍රමයකම ගණින සංඛ්‍යාවක් වෙන්න ඕන counting numbers මොකද අපි ගණින සංඛ්‍යාව කියන්නේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ කියලානේ කියන්නේ අපි කවදාවත් බිංදුවෙනි පදේ කියලා කියන්නේ නැහැ. 2 2 න් 1 වෙනි පදේ කියලා කියන්නේ නැහැ.
හතරයි දශම පහ වෙනි පදේ කියලා කියන්නේ අන්න එතනින් තමයි අපි තර්කයේ ගොඩනගන්නේ මෙයා අපි හොයනවා එයා ගණින සංඛ්‍යාවක් නෙමෙයි නම් මෙහෙම කෙනෙක් මේකේ ඉන්න බෑ කියන තර්කද ඒක තේරුණාද අර සිතූප කියපු උත්තරේ පිළිගන්නේ නෑ නෙමෙයි පිළිගන්නවා මේකට ගැළපෙනවා හරි සිතූප නෙවෙයි කවුද තරුෂ සිතූප සිතූප හරි සිතූප සමා වෙන්න එතකොට මේක එහෙම මෙහෙම ලියන්න පුරුදු වෙන්න මේක පුරුදු වෙන්න ලියන්න හරි ප්‍රැක්ටිස් කරන්න හරි අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න දැන් එහෙනම් දුවල පුතාලට පළවෙනි හෝම්වර්ක් එක ඔන්න මම යොමු කරනවා 1-2 අභ්‍යාසය 1-2 අභ්‍යාසය කොහේ හරි ඔයගොල්ලන්ගේ ශේෂ සටහන් පොතක ඒක කරානේ කරා නම් බොහොම හොඳයි කරපුවා ආයි දෙපාරක් බලන්න දෙපාරක් බලන්න මේ වගේ ගැළපීම් කරලා තියනවද කියලා බලන්න අද සාකච්ඡා කරේ 1 අභ්‍යාසය 1-1 මං කියන්නේ 1-2 අභ්‍යාසය කරන්න මේ වගේ ගැළපීම් කරලා තියනවද කියලා බලන්න ඒකෙත් මෙහෙම අහනවා හරි එහෙම තියනවා නම් බල ඒවත් එක ගලපලා අඩුපාඩු හදන්න රයිට් අපි දැන් එනවා පුතේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ ඔබ දන්න කියන සංඛ්‍යා රටා කීපයකට අපි එන්න හදන්න. ලියන්න මාතෘකාව. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. හරිද හරි සර් ලියන්න මෙහෙම මෙහෙම ලියා ගන්න මාතෘකාවට ඉරක් ගහලා ඊළඟට යටින් ලියන්න එකෙන් පටන්ගෙන එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි සර් මට හරියට ඇහුන්නේ නෑනේ එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි ආරෝහණ පිළිවෙලට පද පිහිටි ඔත්තේ සංඛ්‍යා රටාව ඔත්තේ සංඛ්‍යා රටාව ආරෝහණ පිළිවෙලට ඉතින් ඉතුරුට ගොඩක් එන ආරෝහණ පිළිවෙලට පද පිහිටි ඔත්තේ සංඛ්‍යා රටාව ඔත්තේ සංඛ්‍යා රටාව සලකමු ඔත්තේ සංඛ්‍යා රටාව සලකමු ඔත්තේ සංඛ්‍යා රටාව සලකමු හරිද මොකද පුතේ ආරෝහණ පිළිවෙලට පද පීඩනවා කියන්නේ වැඩි වෙන විදියට අඩුවන විදියටත් අපිට ඔත්තේ සංඛ්‍යා රටාව ගන්න පුළුවන් ඍණ සංඛ්‍යාවලත් ඔත්තේ සංඛ්‍යා රටාවන් ගොඩ නැගෙනවා නමුත් එච්චර දුරට අපි කතා කරන්නේ නැහැ අටේ පන්තියේදී අපි කතා කරන්නේ සෑම විටම වැඩි වෙන පිළිවෙලට එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා රටාව තමයි අපි කතා කරන්නේ දැන් මෙයාගේ අපි සාධාරණ පදේ හොයන්නයි හදන්නේ සාධාරණ පදේ n වෙනි පදේ ඔන්න දුවේ පුතේ බලා ගන්න හොඳට පුතාලා දන්නවා මෙතන ඉඳන් මෙතනට කීයකින්ද වැඩි වෙන්නේ වැඩි වෙන හින්දා අපි ධන ලකුණ දානවා දෙකෙන් වැඩි වෙන්න මෙතන ඉඳන් මෙතනට කීයක් වැඩි වෙනවද දෙකක් වැඩි වෙනවා නැවත මෙතන බැලුවොත් දෙකක් වැඩි වෙනවා නැවත මෙතන බැලුවොත් දෙකක් වැඩි වෙනවා ඒ කියන්නේ දෙකේ ගුණාකාර රටාවකින් තමයි මේ ඔත්තේ සංඛ්‍යා රටාව ගොඩ නැගෙන්නේ දෙකේ ගුණාකාර රටාවකින් හා
පුළුවන්ද? ආ පොඩ්ඩක් අයි කියන්න පුළුවන්ද පැහැදිලි කිරීම මට ඇහුණේ නැහැ. ඇයි මේ ඇහෙන්නේ නැත්තේ? අනිත් අයට ඇහෙන්නේ නැද්ද? අපිට මට මාතුකාව ඇහෙනවා. ඇහෙනවා. කැඩි කැඩි ඇහෙන්නේ. ආ කැඩි කැඩි ඇහෙනවා. අහු ඉන්නකෝ කැඩි කැඩි ඇහෙනවා කියන්නේ පුතේ උතන ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක්. හරි? ඉන්ටර්නෙට් වල මං අහන්නේ මං දැන් මෙතන පන්ති 51ක් සම්බන්ධයි මං අහන්නේ බොහෝ දිනෙට මං කියන දේ ඇහෙන්නේ නැද්ද නැත්නම් මට සද්ද වැඩි කරා ඇහෙනවා සර් ඇහෙනවානේ හොඳට ඇහෙනවා සර් අපිට ඇහෙනවා සර් එක්කෙනෙක් හොඳට ඇහෙනවා එක්කෙනෙක් දෙන්නෙට යම් යම් විදියට ඒක වෙනවා නම් එතන අන්තර්ජාල ගැටලුවක් ගැටලුවක් ඒක කමන්නේ මං ඕගොල්ලන්ට ආයි නැවත කියන්නම් සර් පොඩ්ඩක් මාර්තුකාව කියන්නකෝ ආ මාතුකාව කියලා දැන් මාසෙකට කලින් නේ අපි මාතුකාව වෙන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හරිද ඊට පස්සේ ආයි තව දෙයක් හා හා අඩුපාඩු ඊට පස්සේ ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් මම රෙකෝඩින් එකේ වීඩියෝ එක දැම්මට පස්සේ බලලා අඩුපාඩු හදා ගන්න හරි එතකොට මෙන්න බලන්න නැත්තම් එකම දේ කී කී ඉන්න වෙනවා මට හා ඔන්න බලන්න පළවෙනි පදේ අපි ගොඩනගමු පළවෙනි පදේ කොහොමද ගොඩනගන්නේ දෙකේ ගුණාකාර රටාවක් නේ තියෙන්නේ එතකොට දුවේ පුතේ දේවරත් එක දේවරත් එක තියෙද දේවරත් එක දෙකයි නමුත් එක තියෙන්නේ දේවරත් එක දෙකයි නමුත් එක තියෙන්නේ එහෙනම් එකක් අඩු වෙනවා දැන් බලන්න දෙවරක් එක දෙකයි දෙකෙන් එකක් අඩු වුණාම එකයි. ඔන්න පළවෙනි පදේ හැදුවා. දැන් දෙවෙනි පදයේ සෙකන්ඩ් ටර්ම් එකයි. දෙකේ ගුණාකාර රටාව තියෙන්නේ මේ දෙකේ ගුණාකාර රටාව. දෙවරක් දෙක දෙවෙනි පදේ ඉන්නේ දෙවරක් දෙක. එකක් අඩු කරා. හැමතිස්සෙම මේ නියතේ අඩු වෙනවානේ. දෙවරක් දෙක හතරයි හතරෙන් එකක්. හතරෙන් එකක් අඩු කරාම තුනයි. අන්න ගැලපෙනවා. තුන්වෙනි පාදයේ එකක් අඩු කරන්නේ එකක් අඩු කරේ නැත්නම් තුන ලැබෙන්නේ නැහැ නේ පුතේ එකක් අඩු කරේ නැත්නම් තුන එනවද දෙවෙනි පාදේ එනවද හරිද දැන් දෙවරක් තුන දෙවරක් තුන අඩු කරා එකක් දෙවරක් තුන හයයි එකක් අඩු කරා කීය දෙන්නේ එතකොට පහයි තව එක්කෙනෙක් ඕන නම් අපි යමු හතර වෙනියටත් යමු බලන්න. ඔන්න හතර වෙනිය. 34. කොහමද? දෙවරක් හතර. අඩු කිරීම එක. දෙවරක් හතර 8යි. එකක් අඩු කරා කීයද? 7යි. හරිද? මෙන්න රටාව වෙනවා මේ බලන්න. රටාව කියන්නේ මේකට කියන්නේ අනුක්‍රමික බව. රීතිය. මේ ක්‍රමය. ඔත්තේ සංඛ්‍යා පිහිටන ක්‍රමය මේ ක්‍රමය ඔත්තේ සංඛ්‍යා ගොඩ නැගෙන්නේ දෙකේ ගුණාකාර පද නම් වෙලා දෙකේ ගුණාකාර පද නම් වෙලා තමයි මේක ගොඩ නැගෙන්නේ ඒ කියන්නේ දෙකෙන් දෙක ඔත්තේ සංඛ්‍යා වැඩි වෙන්නේ දෙකෙන් දෙකනේ වැඩි වෙන්නේ ඒක තමයි මෙතන මේ ඉස්මතු වෙන්නේ මේ දෙකේ ගුණාකාර රටාව මේ දෙක අන්න එතන තේරුම් ගන්න ඕනේ දෙකේ ගුණාකාර එහෙනම් දැන් අපිට සාධාරණ පදයට යන්න පුළුවන් කොහොමද සාධාරණ පදේ ඉන්නේ tn n වෙනි පදේ දැන් මේ විදිහා බලලා අපිට ඒක මුඩ නගන්න පුළුවන් එක විදියටම මේ දෙක ආරි එක එක දෙක දෙක තුන තුන හතර හතර n n හරි අඩු කරා හැම එකකින්ම එක 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 අඩු වුණා එහෙනම් යාගෙත් එකක් අඩු වෙනවා කොළඹ කපුට කලුයි ලාලේ කපුට කලුයි මාතර කපුට කලුයි හම්බන්තොට කලු කපුට කලුයි නා සියලු කපුට ලංකාවේ කලුයි කියලා ගන්නවා ඒ වගේ තර්කයක් තමයි එහෙනම් මේ අවස්ථාවටත් මේක වුණා මේ අවස්ථාවටත් වුණා මේකටත් වුණා මේකටත් වුණා එහෙනම් මේකේ මේ හැම අවස්ථාවකටම මේක වෙනවා ඒක තමයි පොදු අවස්ථාව සුවිශේෂීකරණය සාමාන්‍යීකරණයකට අපි එනවා නේ එහෙමනම් ඔන්න අවසානයේ දෙකයි එන්න අඩු කිරීම එක තමයි පුතේ ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ
අපි අවසානයේ ලියනවා එම නිසා අන්න අපි කියනවා මොකද්ද ඔත්තේ සංඛ්‍යා රටාවේ හැබැයි හිතේ තියාගන්න එකේ මොකද්ද එකෙන් පටන් ගන්න ආරෝහණ පිළිවෙත පද පිටි කියන එක මතක තියාගන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සාධාරණ පදයේ දෙකයි එන්න අඩු කිරීම එක වේ අන්නේම ලියන්න ලියලා කොටු කරගන්න පැහැදිලිද සටහන් කරගන්න බලන්න ඉක්මනට ගැටුවක් තියෙනවා පටිසලිය ලියලා තිබරද ලිව්වා සර් ආ ඉගෙනේ මම කියලා දෙන එක අහගෙන හිටියේ නැද්ද නැහැ සර් නැහැ අපි තාම ලියන්න පටන් ගත්තේවත් නැහනේ ඒක තමයි ඔව් සර් ඔක්ක අපි ලිව්වෙත් මං කියනකොටම ලියාගත්තේ අහගෙන හිටියේ නැද්ද එතකොට ආ පොත පුරවන්න දාස දැන් වෙන්න ඕනේ මේක දිහා බලන්න නැතුව ලියන්න ඕනේ Taman තනියම ගොඩ නගන්න ඕන මේක බලන්න නැතුව තනියම ගොඩ නගලා ඊට පස්සේ මේකත් එක්ක බලන්න साधारण पदय दिखाई නෑ 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 පාස්වර්ඩ් එක වැඩ කරේ නෑ නෙවි මම මෙතන එක දීලා තින්නේ මේ ඇඩ්මින් ඕල් කියලානේ ඇඩ්මින් ඕල් කියලා දීලා තින්නේ එතකොට මම වෙන වෙනම එක්කෙනා එක්කෙනා ඇඩ්මිට් කරන්නේ නෑ එතකොට අර ඇඩ්මින් ඕල් දීලා තිනකොට පොඩි ට්‍රැෆික් එකක් එනවා එක ළඟ ඔක්කොම සම්බන්ධ වෙනකොට ටිකක් වෙලා යනවා ඒකයි මම ටිකක් වෙලා ගත්තේ ඕගොල්ලන් සම්බන්ධ කරන්න හරි පාස්වර්ඩ් එක වැරදි නෑ ඒ පාස්වර්ඩ් එකේ මෙන්න ඔයගොල්ලෝ ආවේ නේද මම වෙනත් පාස්වර්ඩ් එකක් ඊට පස්සේ ලින්ක් එකකින් ආවේ නෑසය එතන පාස්වර්ඩ් දෙකක් තියෙනවා නේ 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 යට පාස්වර්ඩ් එක නෙවෙයි උඩේ එක නෙන්නේ හරි යට එක දීලා තියෙනවා ඒක වෙනත් එකක් නේ හරි උඩේ එක හරි අපි ඒකන මේ හැමතිස්සෙම මේ ලින්ක් එකේ ලින්ක් එක නැත්තම් උඩ පාස්වර්ඩ් එක තමයි එන්නේ මම ඊට පස්සේ පින්තූරයක් ගහලත් එව්වා මේ පුතාලා මේ පාස්වර්ඩ් එක ටයිප් කරනකොට හරි කල්පනාවෙන් ටයිප් කරන්න ඕන. කැපිටල් සිම්පල් ස්පේස් ඩොට් කමා ඒවා
සර් ලින්ක් එකෙන් ජොයින් වෙන්න පුළුවන් නේද? ඔව් ලින්ක් එක නම් ඉතින් දෙයිසි කක්කල ඉතන ක්ලික් කරාම හරි ඉතින්. හැමෝටම මේක බෑනේ. ෆෝන් එකෙන් යන්නේ නැහැ, ලැප් එකෙන් යන්නේ නැහැ. එහෙනම් WhatsApp දාගන්න එපා මේ ෆෝන් එක මේ ලැප් එකට. හරි. අපි මේකට සම්බන්ධ ගැටලුවකට එන්න හදන්නේ පුතේ. හරි ඔන්න බලන්න. මම ඉක්මනට ගැටලුවක් මෙතනින් ගොඩනගනවා අරගෙන දෙන්නම්. එකත් හදලා ඉක්මනට මට එවන්න. ඒක එළුවේ නැති වුණත් කමන්නේ. ඔන්න ගැටලුව මම මෙතන කපල වෙන් කරගන්න කම් ඉන්නේ. අපි ප්‍රශ්න අංක කි මේකටනේ අපි ප්‍රශ්නේ ගොඩනගන්නේ ඕනිනවම. ඔන්න පුතේ බලන්න. මෙන්න මේ ප්‍රශ්නෙට දැන් පුතාලා උත්තර ලියන්න ඉක්මනට. ප්‍රශ්නේ ලියා ගන්න. ප්‍රශ්නේ ලියලා කරන්න. අන්නයි ප්‍රශ්නෙට. 1357 යන එකෙන් පටන් ගෙන උත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවි පද පිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කුමක්ද 72 වෙනි පදේ කුමක්ද 72 වෙනි පදේ කුමක්ද 51 කී වෙනි පදයේද අන්නේ ප්‍රශ්නේ ලියලා උත්තර ලියන්න බලන්න මේකේ ෆොටෝ එකක් ගහලා මේ දාන්න ඕනේද WhatsApp group එකට ඕනේ නෑ පුතේ අපි දැන් මේක සාකච්ඡා කරනකොට හරි වැරද්ද බලන්න ඉවරද කරලා ලහස ඕතන
එවන්න ඕනේ නැද්ද? එවන්න එපා පුතේ. අපි සාකච්ඡා කරමු. ඔය ඉතින් කවුද පඬිත වැඩක් කරන්නේ? හරි, දැන් වෙලාව ඇති නේද? उत्तरे अभी साधारण पदे अभी साधारण पदे प्रश्न प्रश्न आहनवा මේකෙ 72 කීවෙනි පදයේද කියලා අහන්න. 72 වෙනි පදේ කුමක්ද? 72 වෙනි පදේ. ඒතර අපි කරන්නේ n සමානයි 72 වන විට අන්න අපි 2 ගුණ කිරීම 72 අඩු කිරීම 1 කියලා අපි ගන්නවා. නේ? එතකොට පුතේ කොහොමද එන්නේ? අන්න 72 ව 2ක් उत्तरे ඊළඟට අහනවා 51 මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේදයි සොයන්නලු 51 මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේදයි සොයන්නලු එහෙනම් දැන් අපි කරන්නේ 2n අඩු කිරීම එක 53ට සමාන කරනවා 2n අඩු කිරීම එක 53ට සමාන කරනවා එතකොට දැන් සරල සමීකරණයක් දැන් 2n අඩු කිරීම එක 53ට සමාන කරලා අපි දැන් 53 හොයන්න මේ එන්න හොයන්න හදයි එකක් දෙපැත්තටම එකතු කරන එක නේ සමීකරණ විසඳීම එක දෙකයි වත් වෙනවා දුවේ පුතේ 2n සමානයි 54යි නේ ඊළඟට අපි මොකද කරන්නේ දෙපසම දෙකෙන් බෙදනවා එහෙනම් අපි මෙතන දෙපැත්තම දෙකෙන් බෙදනවා 2n දෙකෙන් බෙදනවා 54 දෙකෙන් බෙදනවා දැන් දෙකට දෙක ඉවත් වුණා n සමානයි 54 අපි දෙකෙන් බෙදනවා මේ දකුණු අත පැත්තෙන් අපි ඔහොම බෙදනවා මේ පහට දෙකයි දෙවරක් දෙක හතරයි ඉතුරු එකයි 14ට හතයි අන්න හරියටම බෙදලා එනවා කීය දෙන්නේ 27යි නේ අන්න අපි උත්තරේ ගලපනවා එම නිසා අන්න අපි කියනවා 53 වන්නේ කවුරුද 27 Excuse me, sir. Oh, yeah. Yeah.
අනස් 3ද 51ද 51 51 51 51 දාලා තියෙනවා මෙතන 51 මෙතන 55 මෙතන 55 නේ මෙතන දෙකයි නඩු කිරීම මේක මෙතන සෝරි 52 මෙතන 52 ඉතින් මෙතන 52 ඉන්නේ එතකොට ඉන්නේ 4යි මෙතන 12යි 12ට කියන්නේ 6යි දෙවරක් හරි 12යි 26 නේ බුදු 26 වෙන පදේ 26 වෙන පදේ හරිනේ මට එතන මේ ගාන බලලා ලියනකොට මම 53 කියලා දාලා තියෙන්නේ 51 වෙනි පදේ වෙන්නේ 51 වෙනි පදේ 26 වෙනි පදේයි 26 වෙනි පදේ ඕන හොමයි පුටි එන්නේ සාමාන්‍ය මේ වගේ එකට ලකුණු පහක් තියෙනවා ලකුණු බෙදුවොත් එහෙම මෙතනට දෙන්න පුළුවන් එක ලකුණ මේක සමාන මේ 72 ආදේශ කරනකොට 1යි උත්තරයට 1යි ලකුණු 2යි මෙතන 51ට සමාන කරනකොට 1යි උත්තරයට 1යි ලකුණු 2යි මේක සාමාන්‍යයෙන් ලකුණු 5ක ගැටලුවක් පහින් කියවිලා ඕගොල්ලෝ ගන්න පුළුවන් ලකුණු 5ක ගැටලුවක් හරි නේද 5ක ගැටලුවක් ඔන්න ඔය හරි අපි දැන් එනවා ඊළඟට තව පුංචි වෙලාවක් අපි අරන් මේ පාඩම අද සම්පූර්ණ කරමු ඊළඟට දුවේ පුතේ ඕගොල්ලෝ එන්නේ වර්ග සංඛ්‍යා රටාව අඳුරගන්න ඉරට සංඛ්‍යා රටාව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ දෙකෙන් පටන් ගන්න පද ආරෝහණ පිළිවෙත පිටින් ඉරට සංඛ්‍යා රටාව කියන්නේ පුතේ දෙකේ ගුණාකාර රටාවම තමයි දෙකයි එන්න තමයි පොදු පදයනේ දෙකයි එන්න පොදු පදේ දෙකයි එන්න දෙකේ ගුණාකාර රටාවම තමයි ඒත් ඒක අමුතුවෙන් ආයි මෙතන ලියලා ගොඩනගන්න අවශ්‍ය නැහැ දැන් අපි එන්නේ ලියන්න මාතෘකාව සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා ලියන මාතෘකාව සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය තව විදිහට කියනවා වර්ග සංඛ්‍යා රටාව කියලා කියනවා සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සාධාරණ පදය මේකේ වරහණක් ඇතුලේ දාගන්න වර්ග සංඛ්‍යා රටාව කියලා දාගන්න වර්ග සංඛ්‍යා මේකත් දාගන්න වර්ග සංඛ්‍යා වර්ග සංඛ්‍යා හරි සර් හරි පුතේ හරි සර් ලියලි ඉවරයි දන්නවා නේද වර්ග සංඛ්‍යා කොහොමද ඉන්නේ 1 4 9 16 ඔන්න ඔහොම ඉන්නේ එතකොට පළවෙනි පදේ කොහොමද ඉන්නේ ෆස්ට් ටර්ම් එක හැදෙන විදිය බලන්න ෆස්ට් ටර්ම් එක හැදෙන්නේ 1 දැන් සමචතුරස්‍ර සංඛ්‍යා වුණාම PD 1යි තීර 1යි මේ PD 1යි තීර 1යි 1 PD ගාන 1යි තීර ගාන 1යි එතකොට 1 මේ 1 1ේ වර්ගය කියලා අපි කොහොම ලියන 1ේ වර්ගය 1ේ වර්ගය මේ නැත්නම් 1 1යි ඔහොම ගන්නත් පුළුවන් නැත්තම් ඔහොම ලියමු 1ේ වර්ගය 1යි කියලා ලියමු කොහොමද දෙවෙනි එකේනා එන්නේ PB 2 1යි 2යි 3යි 4යි ඔන්න ඔහොම එතකොට මේකේ PB 2යි තීර 2යි 2 ගුණ 2 PB 2යි තීර 2යි එතකොට එනවා 2 ගුණ 2 2ේ දෙවෙනි බලය ඒ කියන්නේ 4යි තුන්වෙනි එකේ නා එන්නේ පුතේ 3 ගුණ 3 ඒ කියන්නේ 1යි 2යි 3යි
හතරයි පහයි හයයි හතයි අටයි නවයයි පේලි තුනයි තීර තුනයි තුන්වරක් තුන ඒ කියන්නේ තුනේ දෙවෙනි බලය තුන්වර තුන නවය ඕන්න නේ නවය තුමරා තුන නමය එතකොට ඔන්න එහෙමනම් අපිට දැන් එන්න පුළුවන් සාධාරණ පදයට අපිට එන්න පුළුවන් සාධාරණ පදයට කොහොමද සාධාරණ පදේ එන් වෙනි පදය අපිට ගන්න පුළුවන් එන් වෙනියා tn tn වෙනියා එන්නේ එතකොට පළවෙනියා නම් 1 1 2 2 3 3 n ගුණ n ඒ කියන්නේ n ගේ දෙවෙනි බලය අපිට තවුණවත් ඒක ලියන්න බෑ එහෙනම් ඔන්න සාධාරණ පදයේ tn සමානයි n වර්ගය මේක තමයි සමචතුරස්‍ර සංඛ්‍යා රටාවක පොදු පදය නැත්නම් වර්ග සංඛ්‍යා රටාවක පොදු පදය n ගේ දෙවෙනි බලය නේ අන්න අපි අවසානයේ ලියනවා එම නිසා අන්න එම නිසා සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ n වන පදය n වර්ගය වේ කියලා ඔන්න කොහොමද කිට්ටුක සටහනක් පැන්සලෙන් පොඩියට ගන්න පොටුවක විතර රවුමක් අඳින්න හා පටන් ගන්න ගොඩ නගා ගන්න ඉක්මනට ගොඩ නගා පොදු පදේ සර් බෝල අදින්නවනේද ඔව් ඒ රවුම් ටිකක් පොඩ්ඩක් පැත්තකින් අදින්න ඈ ඔව් සර් අර යට වාක්‍ය කියන්න පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ n වෙනි පදය n වර්ගයේ වේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ n වෙනි පදය සර් සාධාරණ පදේ කියලා ලිව්වක් කවන්න නෑනේ. ඔව්. ඒකනේ මං කිව්වේ ඉස්සර සාධාරණ පදේ n වෙනි පදේ පොදු පදේ. එහෙම ලිව්ව කියලා අසාධාරණයක් නෑ. හරි සර්. ඉවරයිද හැමෝම? ඉවරයි සර්. හරි. එහෙමනම් දැන් අපි අවසාන සංඛ්‍යා රටාව හඳුනගන්න පුත සාධාරණ පදේ ලියන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කියලා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ සාධාරණ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය
හරිද? හරි සර්. හරි සර්. හරි සර්. ගියලා තියෙන තේ එක පේනව නේද පුතේ? හරි. මෙන්න හොඳට බලා ගන්න. ඔන්න හොඳට බලා ගන්න. ඔන්න පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව පුතාලා දන්නවනේ. එකනේ. එක. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා ඔන්න මම තව එකක් ගන්න කියන්න ඕනේ බලන්න. නිදුයි කලිය. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වගේ දෙකක් ගත්තා. මොකද මම ගත්තේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වගේ දෙකක්. හරිනේ? එතකොට මේකේ පේනි කීයද? මෙතන පේනි කීයද? මම ඉන්නේ ළඟට ළඟට අඳින්නම් කො ළඟ වෙන්න ඕනේ. එකයි. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වගේ දෙන්නේ ගත්තේ. එතකොට පේනි එකයි. පේනි එකයි තීර කීයද? තීර මේවා තීර. දෙකයි. තීර දෙකයි පේනි එකයි. තීනි අපි මෙහෙම උදින්නාමු පේනි ගුණ තීර පේනි එකයි තීර දෙකයි හරිද පේනි එකයි තීර දෙක හොඳට බලා ගන්න මෙතන ගොඩ නැගෙන විදිය එතකොට මම 1 ගුණ 2 අපිට ඕනේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඕනේ එතකොට පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න මම කරේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් ගත්තා. එතකොට එතන හැදෙන්නේ මොන වගේ සංඛ්‍යාවක්ද? මෙතන හැදෙන්නේ පුතේ අපි ඕකට ඉස්සර කියනවා ඍජු කෝණාංශ සංඛ්‍යාවක් කියලා. දැන් ඉතින් ඕකට අපි ඍජු කෝණාංශ සංඛ්‍යාව කියන වචනේ යොදන්නේ නැහැ. ඍජු කෝණාංශ රාමුවක තියෙන සංඛ්‍යාවක් තමයි මේ. හැබැයි ඍජු කෝණ සංඛ්‍යාවක් කියවට වැරදිත් නැහැ. එතකොට එයා කියනවා පේඩි එකයි තීර දෙකයි ඒක අපි දෙකෙන් බෙදනවා දෙකෙන් බෙදනවා ඒක දෙකෙන් බෙදුවාම නේද පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව අපිට හැදෙන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හැදෙන්නේ එතකොටයි එතකොට 1 ගුණ කරා දෙකෙන් දෙකෙන් බෙදුවා එතකොට එන්නේ 1යිනේ පුතා 1යිනේ මේ දෙකට දෙක බෙදුනහම 1යි මොන විද්‍යාවද ඒ කරේ මම නේද මොකක්ද කරේ කරේ මෙන්න මේව පොඩි දෙයක් ඒ කියන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගොඩ නැගුවා පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා දෙක එක ළඟට ගත්තා එතකොට හැදෙනවා ඍජු කෝණාංශ සංඛ්‍යාව එයාගේ එතකොට පේලි එකයි තීර දෙකයි ඒ පේලි තීර ගන්න මම දෙකෙන් බෙදුවා ආයි එතකොට ත්‍රිකෝණ සංඛ්‍යාව එනවා දැන් අපි දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගමු බලන්න දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඔබ හැමෝම දන්නවා කීයද 3 3 3 ඔන්න මම දැන් කරන විදිය බලන්න මේ වගේ දෙන්නේක් මං ගන්නවා මේ වගේ දෙන්නේ ඔන්න ඔහොම ඔන්න බලන්න මේ වගේ දෙන්නේ ඔහොම මම එක ළඟ අදිනවා දෙන්නේ ඒ ආ මං නිල්පාටින් අනිත් එක නමනවා එකයි එකයි ආනි මොකක්ද හැදේ හැදෙන්නේ ඍජු කෝණාංශ සංඛ්‍යාවක් හරි ඍජු කෝණාංශ සංඛ්‍යාව එයාගේ පේනි කීයද පේනි දෙකයි තීර කීයද 3 තීර 3 දැන් එහෙනම් අපිට ඕනේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න නම් එහෙනම් අපි 2 ගුණ කිරීම 3 බෙදනවා 2කින් හරිනේ දෙවරක් 3 කීයද 6 දෙවරක් 3 6 6 දෙකෙන් බෙදුවාම කීයද 3යි 3 හරිනේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙනවනේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙනවා තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවත් අපි ඒ වගේ ගමු බලන්න දැන් අපිට පොයනවා නේද තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එනකොට මෙතන අපිට රටාවක් පේනවා තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එනවා නම් පේලි 3යි තීර 4යි දැන් ඔන්න අපි දැන් මේ පැත්තෙන් එන්න හද මේ පැත්තේ ඒ කියන්නේ නම් පේලි 3යි තීර 4යි
පේලි 3යි. පේලි 3යි. තීර 4යි. 1යි 2යි 3යි 4යි. මම දැන් එක පාටින් යන්නේ. තීර 4යි. පේලි 3යි. 1යි 2යි පේලි 3යි. 1යි 2යි 1යි 1යි ඔන්න ඍජු කෝණාසනාමෝ හැදුනා. දැන් ඔන්න පුතේ මම මෙයාව දන්නේ නෑ ආ දන්නේ නෑ. මෙයාව දන්නේ නෑ. මම මෙතනින් ගත්තේ දෙක වෙනකොට දෙක ගුණ කිරීම 3යි. එක වෙනකොට එක ගුණ කිරීම 2යි. තුන වෙනකොට තුන ගුණ කිරීම 4යි. තුන ගුණ කිරීම 4 මම බෙදනවා දෙකෙන්. ඇයි මෙතන මේ රටාව මෙතන ක්‍රමයේ හැදිලානේ ක්‍රමයේ හැදිලා. දැන් තුන රට හතර කීයද? 12
එකතු කරගන්න ඉක්මනට n වෙනි පදේ ඊට පස්සේ ලියමු අපි n වෙනි පදේ මට දැන් දෙමදින්ද සර් මේ චිත්‍ර ටික තඳින්න ඕනද රූප රාමු තඳින්න මෙතනින් අපි ගොඩ නැගුවේ ඒක තඳින්න කටුවට මේ හරියට තඳින්න පුතේම වෙලාව දෙන්න හරි ඕගොල්ලන්ට තව පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන කාට හරි මෙන්න මෙහෙම මේක උනේ කියන එක අවබෝධ වෙන්න ඕන නැතුව නිකන් පොතේ ලියා ගන්න එක නෙවෙයි හරි सही आटे में क्या मुकाद में तो ना दे देसी दाह है ना बिस्तर बोलो कि पेन ने भी आटे के पेन ने दे पेन ने तो बिस्वे ने टिकोने संख्या वो बोलना क्या जब तेरुंगा तो विधि ले बिस्वे ने टिकोने संख्या वो बोलना क्या मम अभी
එන්වෙනි පදය වෙන්නේ කොහොමද? එන්වෙනියක් මෙතන 20 වෙනකොට 20 ගුණ කිරීම 21 නම් එන්වෙනියා එන්නේ එන් ගුණ කිරීම එන්ට එකක් එකතු කරලා එනාගය. දැන් බලන්න 3 නම් 4 නේ. 4 නම් 5 නේ. 10 නම් 11 නේ. 3ට එකක් එකතු වෙලා 4 හැදෙන. 4ට එකක් එකතු වෙලා 5 හැදෙන. ඒ එන එක බෙදනවා 2. ඒ එන එක බෙදනවා 2. ඒ කියන්නේ පුතේ ඔන්න බලන්න මේක තව කෙටි කරලා ලිව්වොත් n සමානයි n වාරයක් ගුණ කිරීම ලකුණ අපි දාන්නේ නැහැ. n එකතු කිරීම 1 බෙදීම 2 තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. කොහොමද එන්නේ n වාරයක් n එකතු කිරීම 1. මේවා ඉතින් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 5 6 න් ගුණ කරා 2 න් බෙදුවා. 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 12 13 න් ගුණ කරලා 2 න් බෙදුවා. 25 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 25 26 න් ගුණ කරලා 2 න් බෙදුවා. එහෙමනේ කරන්නේ නේ. දුර පුතාලට පැහැදිලිද? පැහැදිලි. ඔස. දන්න ඕක. කියලා කොටු කරගෙන අපි අද එතනින් ඔය පාඩමේ සම්පූර්ණයි. පාඩමේ අවශ්‍ය කරන සියලු දේ දැන් අපි ඉගෙන ගත්තා. දැන් පුතාලට තියෙන්නේ අභ්‍යාස කරන්න. ඔව් එම නිසා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය මේක කියලා ලියා ගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. හරි සර්. हरी පළවෙනි පාඩමේ එකනේ මේක දැම්මේ. එහෙනම් පළවෙනි පාඩම ඒක අභ්‍යාස ටික කරලා සූදානම් කරගන්න පුතේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර ටික අර ටියුට් එකේ ප්‍රශ්න පත්‍ර හදන්න අපි වෙලාවක් අද මම වෙන් කරගන්න හිදියට වෙන් කරගන්න බැරුණා. මේමයි දැන් පොඩ්ඩක් ඕගලන්ට සමහර වෙලාවට දැන් ඉස්කෝලේ පටන් ගත්තාම වාර විභාගයක් පැවැත් නොපවත්වන්නත් ඉඩකඩ වැඩි තින්නේ. නමුත් එහෙම කියලා ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍ර හදන්න නැතු වෙන්න එපා. ඒ පේපර්ස් ටික කරන්න අනිවාර්යෙන්ම. සර්. ඔව්. සර් පේපර් විස්තර කරනවා කිව්වේ ක්ලාස් එක උදේ තියනවද? ඔව් ඒක තමයි. ඒක උදේ මේ දවස් ටිකේ පොඩි අසනීප තත්වයකින් ඉන්න පුතේ මම මේ විදියට අතට මේ පොඩ්ඩක් මේ එක දිගට නැගිටගෙන මේ කරගන්න අමාරුයි. මේ ඒ හින්දා තමයි මම මේ අලුතේ පන්තියක් තිබ්බේ නැත්තේ. මට තව සතියක් විතර දෙන්නකො හරි ඒ සතියක් ඇතුළත අපි බලමු මේ තත්ත්වෙ මේ වුණාම මම ඔයගලන්ට මේ ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ගන්න. එතෙක් ඔයගලන්ට මම මෙහෙම කරන්නම් ඕනනම් ඒකේ මාගින් ස්කීම් ටික ලකුණු පාටි පාටි එක මම දාන්න. ඔයලට ඒකත් එක්ක චෙක් කරන්න පුළුවන්. සමහර ප්‍රශ්න. ඔව්. ලබන සතිය මේ වෙලාවට නම් තියෙන්නේ පන්ති වෙලාව මේකම තමයි මේ විදිහට යන්නේ ආ පන්ති වෙලාව මේක මේ ඒක වෙනස් වෙන්නේ නැහැ පුතේ පන්ති මේ වෙලාවට යන්නේ අර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න අපි වෙනම වෙලාවක් ගන්න බලමු උදේ බැරි වුණත් දවල් වරුවක හරි ගමු මම WhatsApp group එකට දාන්නම් ඒ කාර group එක පොඩ්ඩක් බලන්න ඉදිරි අපි වෙලාවක් වෙන් කරගෙන ඕකේ සර් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න වෙන පන්තියක් දානකොට අවස්සරුවේ දාන්නේ වැඩිද සර් අස්වරුව කියන්නේ කීර වගේද දෙකම ආරෙන් පස්සේ ආ ඉස්කෝලේ හින්දාද ඔව් සර් ආ ඉස්කෝලේ පන්ති දාලා සර් ආහා ඒ මොනොත් මම ඒ ගැන සැලකිලි යොමු කරන්න දෙකම ආරෙන් පස්සේ ලා ගහරුව ආදර වෙන දවස්ක දාන්න දෙකම ආට දානවා නම් හා මම ඒ ගැන බලන්න හා සර් හරි
දැන් පැහැදිලිනේ මේ ලියාගත්තනේ නේ හරි එහෙනම් පාඩමේ අභ්‍යාස කරන්න හැමෝම එහෙනම් දුවිලි ඔව් අම්මේ දෙකින් නවත්තුමු ඔයගොල්ලෝ හැමෝම ආයි බෝස් සුබරාත්‍රිය සුබරාත්‍රිය සර් තැන්කියු සර් සුබරාත්‍රිය සර් ආයි බෝස් සර්